අද ප්‍රධානම දෙයක් තමයි අප දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනෝ මේ මාධ්‍ය සාකච්ඡාවේදී. මේ වෙනකොට දේශපාලන පක්ෂ ගණනාවක් ඉදිරියේදී පවත්වන්න නියමිත මැතිවරණ පිළිබඳව සාකච්ඡා කරමින් ඒවා කේන්ද්‍ර කර ගනිමින් විවිධ අදහස් දැක්වීම් සිදු කරනවා. නමුත් කිසිම දේශපාලන ව්‍යාපාරයක් මේ වනතෙක් තමන්ගේ උපායමාර්ගික වැඩපිළිවෙල ප්‍රතිපත්ති මාලාව පිළිබඳ පැහැදිලි නිශ්චිත කරුණු අනාවරණය කිරීමක් සිදු කළා නැහැ. හැබැයි අප ඉතාම මෑතකදී පිහිටුවා ගත්ත දේශපාලන බලවේගයක් වුණත් සර්වජන බලය හැටියට අපගේ උපායමාර්ගික වැඩපිළිවෙලේ පළමු කිටුම්පත එළඹෙන සෙනසුරාදා දවසේ හවස 2ට එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. අප සර්වජන බලය, දේශපාලන පක්ෂ ගණනාවක් සහ දේශපාලන කණ්ඩායම් තවත් දේශපාලන ව්‍යාපාර කිහිපයක් එකතු වෙලා පිහිටුවා ගත්ත දේශපාලන කඳවුරක්, අප සියලු දෙනාම එකඟ වෙන මේ මොහොතේ රට හමුවේ තියෙන සියලුම අභියෝගයන්ට අප මොන මොන ආකාරයේ විසඳුම්ද ලබා දෙන්න කියන කාරණය එම අපේ උපායමාර්ගික වැඩපිළිවෙලේදී ඉදිරිපත් කරනවා. එපමණක් නොවේ, අප අවස්ථාව දීලා තියෙනවා ජනතාවට එම උපායමාර්ගික වැඩපිළිවෙල පිළිබඳ සජීවි සංවාදයක් රට පුරා සිදු කරන්න. අප බලාපොරොත්තු වෙන මේ වැඩපිළිවෙල මහා සංඝරත්නයට, අනිකුත් ආගමික නායකයන්ට, විද්වතුන්ට, මේ රටේ සාමාන්‍ය ජනතාවට, සියලු දෙනාට ඉදිරිපත් කරලා උන්ගේ අදහස් විමසන්න. ඒ සඳහා ඉදිරි සති කිහිපයක කාලයේදී අප රට වටා මේ වැඩපිළිවෙල අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ජනතාවගෙන් ලැබෙන, විද්වතුන්ගෙන් ලැබෙන, ආගමික නායකයන්ගෙන් ලැබෙන, මේ රට ආදරය කරන සියලුම දෙනාගෙන් ලැබෙන උන්ගේ අදහස් සහ යෝජනාත් සැලකිල්ලට අරගෙන අප බලාපොරොත්තු වෙනවා මේ වැඩපිළිවෙල දියුණු කරන්න, වැඩි දියුණු කරන්න ඊළඟ කෙටුම්පත, අවසන් කෙටුම්පත ඉදිරිපත් කිරීම සඳහා. විශේෂයෙන්ම අපිට පේනවා මේ ආර්ථිකය පිළිබඳ අප මේ මොහොතේ මුහුණ දෙන ප්‍රශ්නයට නිශ්චිත උපායමාර්ගික වැඩපිළිවෙලක්, පිළිතුරක්, විසඳුමක් කිසිවකු ලබා දීලා නැහැ. අද දවසේ උදෑසන අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා එතුමා ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කළා. අපිට තේරෙන්නේ නැහැ එදා මීට දින කිහිපයකට පෙර ජනමාධ්‍ය අමතල එතුමා සිදු කරපු ප්‍රකාශයත් අද පාර්ලිමේන්තුවේ සිදු කරපු ප්‍රකාශයත් අතර එතරම් වෙනසක් දක්නට ලැබෙන්නේ නැහැ. කරුණු කාරණා අතින් ගත්තොත් ඒ හා සමානම ප්‍රකාශයක් සිදු කළේ. හැබැයි පාර්ලිමේන්තුව එක දිනක් රැස් කරන්න අති විශාල ධනස්කන්ධයක් වැය වෙනවා. මුලින් කිව්වා විවාදයක් තියෙනවා, ඒක අවසානයේ ඡන්ද විසඳුමක් තියෙනවා කියලා. හැබැයි ඒ කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ. අලුතෙන් එකතු වුණ එකම කාරණේ තමයි අද දවසේදී එතුමාගේ කතාවේ එක තැනක කිව්වා එතුමා බලාපොරොත්තු වෙනවා කියලා එංගලන්තේ මහ බැංකුව බිඳින්න ඒකට අපේ එකඟතාව හිමි වෙනවද කියලා එතුමා ඇහුවා. ඒ අරෙන්න වෙන කිසිම දෙයක් අලුත් දෙයක් සඳහන් වුණේ නැහැ. ඊට අමතරව එතුමාගේ තාම හිතවත් හර්ෂද සිල්වා විපක්ෂයේ මන්ත්‍රීවරයා පිළිබඳ නැවත නැවතත් ඇගෙවීමක් කරමින් එතුමාට ලකුණු දමා දාලා දීමක් සිද්ධ කරා ජනාධිපතිතුමා. ඒ අරෙන්න වෙන විශේෂ දෙයක් නම් අපි කිසිම දෙයක් දැක්කේ නැහැ. දැන් මේ ජනාධිපතිතුමා දිගින් දිගටම කියන්නේ මොකද්ද? ගත්ත ණය ටික කලමනාකරණය කරගන්න, අඩු කරගන්න, ගෙවණ එක පරක්කු කරගන්න, ණය 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 සහ ඊට පස්සේ අලුතෙන් ණය ගන්න කොහොමද කියලා. හැබැයි මේ ප්‍රශ්නෙන්, ණය ප්‍රශ්නෙන්, ණය උගුලෙන් රට මුදවා ගන්න කොහොමද කියන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නේ නැහැ. එතුමා ඉදිරිපත් කරන්නේත් නැහැ, විපක්ෂයනිකුත් පක්ෂ ඉදිරිපත් කරන්නේත් නැහැ. අපසර්වජන බලය හැටියට බලාපොරොත්තු වෙනවා මේ ණය උගුලෙන් රට මුදා ගන්න කොයි ආකාරයට ව්‍යවසායකත්ව රාජ්‍යයක් කරාද අපි මේ රට ගෙනියන්නේ කියන විසඳුමක් රටට ලබා දීම සඳහා. ඒක සඳහා තමයි අපේ මේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්නේ. ඉතින් ඇත්තටම ජනාධිපතිතුමා අද දවසේ කාලය සහ මුදල් නාස්ති කිරීමක් සිදු කරේ කියලා අපි දැක්කේ. ඒ වගේම එතුමා ඉතාම අවිනිශ්චිත භාවයකට පත් වෙලා තියෙනවා, දෙගිඩියාවකට පත් වෙලා තියෙනවා කියලා අපි දැක්කා. ටිකක් කලබලකාරී වෙන්ද වගේ නෙමෙයි අද පාර්ලිමේන්තුවේදී සමහර විට මාතර තිබුණ රැස්වීමේ අසාර්ථකත්වයට ඊට හේතු වෙන්නේ නැති මාතර ජනතාව ගෙනහල්ලා තිබුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමත් එනවා, එදාට ජනාධිපතිතුමා නැවත තරඟ කරනවා කියන එක රටට ප්‍රකාශ කරනවා ආදී විවිධ කරුණු කාරණා ඉදිරිපත් කරලා තමයි කට්ටිය කුදු කරගෙන ගිහිල්ලා තිබුණේ. නමුත් ඒ කිසිම දෙයක් සිදු වුණේ නැහැ. ආණ්ඩුව පැත්තේ ප්‍රශ්න වර්ධනය වෙලා වැඩි වෙලා තවදුරටත් අගාධයකටම වැටීමක් තමයි සිදු වෙලා තියෙන්නේ. ඒක නිසා වෙන්නේ නැති ජනාධිපතිතුමා අද බොහොම නොසන්සුන්ව තමයි පාර්ලිමේන්තුවේ හිටියේ අදහස් දැක්වේ. ඒ පිළිබඳවත් අපි සඳහන් කරනවා. ඉතින් මේ සියල්ල හමුවේ ඍජු ප්‍රතිපත්තිගරුක
දේශපාලන බලවේගයක් හැටියට අප ඉදිරිපත් කරන සර්වජන බලය උපාය මාර්ගය වැඩපිළිවෙලේ පළමු කෙටුම්පතත් එක්ක සම්බන්ධ වෙන්න ඒවා කියවල අදහස් බලලා අපිත් එක්ක සජීවව රට පුරා මේ යන සංවාදයට දායක වෙලා අපේ රට හොඳ තැනකට ගෙනියන්න සියලු දෙනා දායක වෙන්න එකතු වෙන්න කියන ආරාධනය සර්වජන බලයේ විධායක කමිටුව වෙනුවෙන් රටේ සියලු දෙනාගෙන් අපි සිදු කරනවා. මීළඟට ගාමිණී වලේබුඩ වීරසුමන වීරසිංහ ගරු මන්ත්‍රීතුමා අදහස් දැක්වීම සිදු කරනවා.